අයිබෝන් ඔබ මේ එකතු වෙන්නේ ඉතිහාසයේ 10 ශ්‍රේණිය ශ්‍රී ලංකාව ජනාවාස වීම කියන දෙවෙනි පාඩමේ දෙවෙනි වීඩියෝ ක්ලිප් එකත් එක්ක. අපි මේ පාඩම අද කෙටි ප්‍රශ්න විදිහට සාකච්ඡා කරමු. දැන් අපි සාකච්ඡා කරමු පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස කියන පාඩම් කොටසෙන් කොහොමද විභාගයට රචනාමය ප්‍රශ්න සහ කෙටි ප්‍රශ්න සකස් වෙන්නේ. ඒකෙදි මම ගන්න පළවෙනිම ප්‍රශ්නේ තමයි පූර්ව ඓතිහාසික යුගය හඳුන්වන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මෙන්න පිළිතුර. ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසානයත් ඓතිහාසික යුගයේ ආරම්භයත් අතර කාල පරිච්ඡේදය පූර්ව ඓතිහාසික යුගය කියලා අපි මතක තබා ගත යුතුයි. ඊළඟට දෙවන ප්‍රශ්නය ප්‍රාග් ඓතිහාසික යුගයෙන් පූර්ව ඓතිහාසික යුගයේ වෙන්කර හඳුනාගත හැකි සාධක මොනවාද? සාධක කිහිපයක් තියෙනවා. ඒකෙදි ඔබ පළවෙනිම තර ලකුණු දෙකේ තියෙන පිළිතුර විශේෂයෙන් මතක තියාගන්න ඕනි. මෙන්න පිළිතුරු ටික. පිලිස්සුව මැටිවලම් භාවිතය ආරම්භ කිරීම. ඊළඟට ක්‍රමවත් සුසාන චාරිත්‍ර විධි ඇරඹීම. ඊළඟ උත්තරය යකඩ හා ලෝහ භාවිතය ඇරඹීම. ඊළඟට ස්ථිර ජනාවාස ඉදිකිරීම. අවසානික කෘෂිකර්මාන්තය ඇරඹීම. එතකොට මේ උත්තර පහෙන් පළවෙනි උත්තර දෙක අපි විශේෂයෙන් මතක තියාගෙන ඉමු. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය ගල්මෙවලම් භාවිතයේ මුළුමනින්ම අතහැර දැමු යුගය. එතකොට පූර්ව ඓතිහාසික යුගය කියලා තමයි පිළිතුර දක්වලා තියෙන්නේ. මෙහිදී මෙන්න මේ කාරණාවත් ඔබ මතක තබා ගත යුතුයි. ඒ තමයි ප්‍රාග් ඓතිහාසික යුගයේ තමයි මිනිසා ගල් ආයුධ, ගල් උපකරණ පාවිච්චි කරන්නේ. ඊළඟට පූර්ව ඓතිහාසිකයට ආවමත් මිනිස්සු ගල් ආයුධය අතහර දමන්නේ නැහැ. හැබැයි පූර්ව ඓතිහාසික යුගයේ අවසාන කාලයේ වෙනකොට ගල් ආයුධ වලට වඩා ලෝහ ආයුධ තමයි විශේෂයෙන් පාවිච්චි කරන්නේ. ඒ නිසා පිළිතුර විදිහට අපි මතක තියාගමු පූර්ව ඓතිහාසික යුගයේ අවසාන කාලයේ තමයි ගල් ආයුධ සම්පූර්ණයෙන්ම මිනිසා අතහැර දමන්නේ. හතරවෙනි ප්‍රශ්නය හොලෝසීන යුගයේ නමින් හැඳින්වෙන මෑත භූ අවධියේ මැද භාගයේ හඳුන්වන කාල සීමාව නැත්නම් කාලය දක්වන්න. පිළිතුර තමයි ක්‍රිස්තු පූර්ව 7500 අතර කාලවකවානුව. පස්වෙනි ප්‍රශ්නය ලංකාවේ පූර්ව ඓතිහාසික යුගය පිළිබඳ පැරණිතම සාධක අයත්වන කාල සීමාව කීයද කියලා අහලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 2400 තමයි ලංකාවේ පූර්ව ඓතිහාසික යුගය පිළිබඳ පැරණිතම සාධක හමුවන කාල සීමාව. හයවෙනි ප්‍රශ්නය උක්ත සඳහන් යුගයට අයත් වැඩිම සාධක හමුවන ප්‍රදේශ මොනවද කියලා අහලා තියෙනවා. පිළිතුර විදියට දන්න පුළුවන් අපිට සබරගම පළාතේ ඊසාන දිගින් හා ඌව පළාතේ නිරිත දිග ප්‍රදේශවලින් අපිට මේ පූර්ව ඓතිහාසික යුගයේ අයිති තොරතුරු ලබා ගන්න පුළුවන් සුවිශේෂී ප්‍රදේශ විදියට අපිට මේ ප්‍රදේශ දෙක හඳුනා ගන්න පුළුවන්. දැන් අපි කතා කරමු හත්වෙනි ප්‍රශ්නය පූර්ව ඓතිහාසික යුගයේ සංස්කෘතිය හැදෑරීමට හමුවන ප්‍රධාන අංගය මොකක්ද? පිළිතුර තමයි මහා ශිලා සුසාන. ඒ කියන්නේ ඔබ පූර්ව ඓතිහාසික යුගයේ සංස්කෘතිය ගැන උත්තරයක් ලියනවා නම් අනිවාර්යයෙන්ම ඒ උත්තරේට මහා ශිලා සුසාන කියන වචනය සහ ඒකේ තියෙන අංග ඇතුළත් කරලා තියෙන්න ඕනේ. ඊළඟට අටවෙනි ප්‍රශ්නය මහා ශිලා සුසානයක් ගැන කුමක්ද නැත්නම් මොකක්ද කියලා අහලා තියෙනවා. පිළිතුර තමයි විශාල ගල් පතුරු එක්තැන් කොට චතුරස්‍රාකාර හැඩයකට සකසා ගල් පුවරුවකින් ආවරණය කර තිබෙන්නේ මහා ශිලා සුසානයයි. එතකොට ශිලා කියලා කියන්නේ ඔබ දන්නවා ගල්. එතකොට ගල් පතුරු වලින් තමයි මේ සොහොන සකස් කරන්නේ. ඒකයි මේකට මහා ශිලා කියන නම යෙදෙන්නේ. ඊළඟට නවවෙනි ප්‍රශ්නය ශිලා මංජුසා සොහොන් කියලා කියන්නේ යනු නැත්නම් යනු මොනවද කියලා අහලා තියෙනවා. පිළිතුර තමයි විශාල ගල් පතුරු එක්තැන් කොට චතුරස්‍රාකාර හැඩයකට සකසා ගල් පූර්වකින් ආවරණය කර ඒ තුළ මිනිස් භෂ්මාවශේෂ. එතකොට භෂ්මාවශේෂ කියලා කියන්නේ මිනි අලු මිනිස් භෂ්මාවශේෂ සහිත මැටි බඳුන් තැන්පත් කළ සුසාන වර්ගයයි. එතකොට ශිලා මංජුසා සොහොන් කියන්නේ අන්න ඒ වගේ දේවල් වලට. ඊළඟට 10වෙනි ප්‍රශ්නය ශිලා මංජුසා සොහොන් වල නැත්තම් ශිලා මංජුසා සොහොන් තිබෙන ස්ථාන ගැන අහලා තියෙනවා. ඔබ පූර්ව ඓතිහාසික යුගයේ සංස්කෘතිය ගැන ලියන යනකොට මහා ශිලා සුසාන ගැන ලියනවා. ඒ ලියනකොට ඒවා තියෙන තැන් කීපයකුත් ඒ පිළිතුරට එකතු කරන්න. පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් ඉබ්බන් කටුව මහා ශිලා සුසානය, ගල් සොහොන් කනත්ත සුසානය, යටිගල් පොත්තේ සුසානය. මෙන්න මේ වගේ තැන්වලින් ශිලා මංජුසා සොහොන් ගැන ඔබට තොරතුරු ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට 11වෙනි ප්‍රශ්නය මිනිස් භෂ්මාවශේෂ සහිත කුඩා මැටි බඳුන් විශාල මැටි බඳුන් තුල තැන්පත් කිරීම හඳුන්වන්නේ කුමන නමකින්ද කියලා අහලා තිනවා. පිළිතුර තමයි භරණී සුසාන. 12වෙනි ප්‍රශ්නය මැටි ඔරු සුසාන තිබෙන ස්ථාන දෙකක් නම් කරන්න කියලා තියෙනවා. පිළිතුර තමයි හල්දුම් මුල්ල සහ බෙරගල සුසාන භූමි දෙක. මේක තමයි පිළිතුර ඉදිරියට දෙන්න පුළුවන්.
මේ තියෙන්නේ මැටි ඔරු සුසාන. එතකොට පිහිටි පොළොවේ පොළොව යටට හාරලා වටේට පැති බැම්මක් ඔරුවක් වගේ හදලා බේසමක හැඩේ වගේ හදලා හදලා තියෙන සුසාන තමයි අපි මැටි ඔරු සුසාන කියලා හඳුන්වන්නේ. එතකොට කොහොමද මේ මැටි ඔරු සුසානයක් නොනැසී දීර්ඝ කාලයක් පවතින්නේ? ඇත්තටම මේක හදන්නේ මැටිවලින්. මැටිවලින් හැදුවම මෙන්න මේ සුසානය ඇතුළට මැරිච්ච මිනිසුන්ගේ ඇටකටු දානවා. දාලිවර වෙලා දැවදඬු ආදී දාලා ඒ මිනි ඇටකටු පුච්චනවා. පිච්චුවට පස්සේ ඒ ගින්දර සැර වැදිලා මේ වටේ තියෙන අර අමු මැට්ටෙන් හදපු මේ ඔරුවක හැඩේ බේසමත් හොඳට පිච්චෙනවා. එතකොට ඒක ගඩොලයක් වගේ උළු කැටයක් වගේ විශාල කාලයක් නොනැසී පවතිනවා. ඉතින් එහෙම තමයි සෑහෙන කාලයක් පරණ මෙන්න මේගේ මැටි ඔරු සුසානයක් අදටත් අපිට දකින්න පුළුවන් වෙන්නේ. එතකොට මේ වගේ ඡායාරූපයකින් මොනවද අහන්න පුළුවන් ප්‍රශ්න විභාගෙට? එතකොට ප්‍රශ්න කීපයක් අහන්න පුළුවන්. අපි බලමු දැනට මෙතන මම දක්වලා තියෙන ප්‍රශ්න 6ක්. නමුත් විභාගෙට එන්නේ බොහෝ දුරට ප්‍රශ්න 4යි. එතකොට අපි බලමු මොනවද පළවෙනිම ප්‍රශ්නය. මේ කුමක්ද කියලා අහලා තියෙනවා. එතකොට පිළිතුර තමයි මැටි ඔරු සුසානයකි. මේ දක්වලා තියෙන මැටි ඔරු සුසානය. දෙවෙනි ප්‍රශ්නය මේ අයත් යුගය මොකක්ද කියලා අහලා තිනවා. දැනටමත් ඔබ දන්නවා මේ අයත් වෙන්නේ පූර්ව ඓතිහාසික යුගයට. තුන්වෙනි ප්‍රශ්නය මේ පිහිටි ස්ථානයේ කුමක්ද කියලා අහලා තිනවා. පිළිතුර තමයි කොළඹගේ ආර රංචා මණ්ඩම රජයේ විදුහල් භූමියේ තමයි මේක තියෙන්නේ. පාසලේ යම් සංවර්ධන කටයුත්තක් කරනකොට පොළවේ මේක මතුවෙලා ඊට පස්සේ ඒක පුරා විද්‍යාවට දැනුම් දීලා ඊට පස්සේ තමයි මේ සොහොන් භූමිය මතු කරගෙන තියෙන්නේ. ඊට කලින් මේ ගැන කවුරුත් දැනගෙන ඉඳලා නැහැ. එතකොට කොළඹගේ ආර රංචා මණ්ඩම රජයේ විදුහල් භූමියෙන් තමයි මේ සුසාන භූමිය හොයාගත්තේ. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය මෙම ස්ථානයේ කැණීම් කළ වර්ෂයේ කුමක්ද කියලා අහලා තිනවා. 2007 වර්ෂයේ තමයි මේ ස්ථානයේ කැණීම් කරන්නේ. පස්වෙනි ප්‍රශ්නය මෙහි සොයාගත් දෑ කොපමණ පැරණිද කියලා අහලා තිනවා. එතකොට අවුරුදු නැත්නම් වසර 3350ක් මෙයින් සොයාගත්ත මේ සොහොන් පැරණි. ඊළඟට අවසාන ප්‍රශ්නය මේ පිහිටි දිස්ත්‍රික්කයේ කුමක්ද කියලා අහලා තිනවා. රත්නපුර දිස්ත්‍රික්කයට තමයි මෙම මැටියුරු සුසාන පිහිටි දිස්ත්‍රික්කයේ අයිති වෙන්නේ. එතකොට ඔන්න ඔය වගේ ප්‍රශ්න කීපයක් ඔබෙන් විභාගයට අහන්න පුළුවන් ඡායාරූපයක් ආශ්‍රයෙන්. ඒ නිසා ඔබ මේ ගැනත් ඔබගේ මතකය අවදි කරගත යුතුයි. දැන් අපි සාකච්ඡා කරමු මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ මොකක්ද කියලා. මේක යටින් දක්වලා තියෙන විස්තරය අපි ඉස්සරවම කියවලා ඉමු. පූර්ව ඓතිහාසික යුගයේදී මියගිය අය වෙනුවෙන් යාතු කර්ම චාරිත්‍ර ප්‍රවැත්වීම සඳහා භාවිත කර තිබෙන මෙම මැටි ඔරු සුසානවල ආදාහනය කර තිබෙන්නේ මිනිස් ඇට සැකිලිය. අනතුරුව භස්මාවශේෂ නැත්නම් මිනි අලු මැටි බඳුන්වල බහා ඒවා තුල තැන්පත් කර තිබේ. මෙම මැටි ඔරු සුසානය රංචා මඩම පූර්ව ඓතිහාසික සුසාන භූමියෙන් සොයා ගන්නා ලද්දකි. එතකොට ඔන්න මේක අමු මැට්ටෙන් තමයි මෙන්න මේ ඔරුව හදන්නේ. මේක සුසානයක්. ඊට පස්සේ මිනිස් ඇටසැකිලි මේක ඇතුළට දානවා. දාලිවර වෙලා දෙවදඬු ආදී දාලා ඒ ඇටසැකිලි පුච්චනවා. පුච්චනකොට ගින්දර සැර වැදිලා මෙන්න මේ අමු මැට්ටෙන් හදපු කොටස හොඳට පිච්චෙනවා. පිච්චුණාට පස්සේ තමයි මේක අවුරුදු දහස් ගණනක් නොනැසී පවතින්නේ. ඊළඟට මේකෙන් අහන්න පුළුවන් ප්‍රශ්න 4ක් දක්වලා තියෙනවා. අපි බලමු මොනවද මේ ප්‍රශ්න 4 කියලා. මේ කුමක්ද කියලා අහලා තියෙනවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේදී අහලා තියෙනවා මේ අයත් යුගය. අපි බලමු පළවෙනි එකට පිළිතුර මොනවද කියලා. මේ කුමක්ද? පිළිතුර තමයි මැටියුරු සුසානයේකි. දෙවෙනි ප්‍රශ්නේ මේ අයත් යුගය කුමක්ද? පූර්ව ඓතිහාසික යුගයට අයිති. තුන්වෙනි ප්‍රශ්නේ මෙහි භාවිත කළේ නැත්නම් මෙය භාවිත කළේ ඇයි කියලා අහලා තියෙනවා. පිළිතුර තමයි පූර්ව ඓතිහාසික යුගයේ මියගිය අයගේ දේහය ආදාහනය කරන්න තමයි මැටියුරු පාවිච්චි කරලා තියෙන්නේ. හතරවෙනි ප්‍රශ්නය මේ සොයාගත් ස්ථානය මොකක්ද කියලා අහලා තියෙනවා. පිළිතුර තමයි රංචාඹනම පූර්ව ඓතිහාසික යුගයේ සුසාන භූමියෙන් තමයි මේක හොයාගෙන තියෙන්නේ. ඔන්න ඔය විදිහට මේකෙනුත් කෙටි ප්‍රශ්න 4ක් ඔබගෙන් අහනවා. ඒ සඳහාත් ඔබ මේ කරුණ මතක තියාගන්නට ඕනි. ඊළඟට මේ තියෙන්නේ අර මැටියුරු සුසානයක්. බලමු මේකේ විස්තරය කියවලා. මැටියෙන් සාදන ලද ඔරු සුසානවල භෂ්මාවශේෂ සහිත මැටි බඳුන් තැන්පත් කර තිබේ. එතකොට මේ තියෙන්නේ ඒ මැටි බඳුන්. මේ තියෙන්නේ මැටි ඔරු සුසානය. ඒකේ ඇතුලේ මේ තියෙන්නේ මැටි බඳුන්. ඒ ඉතා පුරාණ කාලයකදී මෙරට වැසියන් අනුගමනය කළ මලවුන් සඳහා වෙන් වූ යාතු කර්මයක්.
ඒ කියන්නේ මලගිය අය වෙනුවෙන් කරන චාරිත්‍ර විදිහක් තමයි මේ විදිහට මැටියුරු සුසානයක් හදනවා. ඊට පස්සේ ඒකේ මිනි සැටසැකිලි ආදහණය කරනවා. ඊට පස්සේ ඒකේ මිනිඅලු ටික අරගෙන මෙන්න මේ විදිහට පුංචි කලගෙඩි වලට දාලා මේකෙම තැම්පත් කරනවා. ඒක අතීතයේ මිනිස්සු මියගිය අය වෙනුවෙන් කරපු චාරිත්‍රයක්. මේ තියෙන ඡායාරූපය ඔබගේ පෙළපොතේ 21 වෙනි පිටුවේ තියෙන ඡායාරූපයක්. මේකෙනුත් ඔබට කෙටි ප්‍රශ්න හතරක් යොමු කරනවා විභාගෙදී. අපි බලමු මෙතන මම ප්‍රශ්න පහක් දක්වලා තියෙනවා. අපි බලමු මේ වලට පිළිතුරු මොනවද කියලා. පළවෙනිම දක්වලා තියෙනවා මෙය කුමක්ද කියලා. එතකොට පිළිතුර තමයි සිලා මංජුසා සොහොනකි. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ මේ අයත් යුගය මොකක්ද කියලා අහලා තිනවා. පූර්ව ඓතිහාසික යුගයට අයිති වෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ මේ හඳුන්වන වෙනත් නමක් ලියන්න නැත්නම් නමක් කුමක්ද කියලා අහලා තිනවා. මහා සිලා සුසාන කියන නමත් අපිට මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ මේ සොයාගත් ස්ථානය කුමක්ද කියලා අහලා තිනවා. ඉබ්බන් කටුව සුසාන භූමියෙන් තමයි මේක හොයාගෙන තියෙන්නේ. මේ හමු ප්‍රදේශය කුමක්ද කියලා අහලා තිනවා. දඹුල්ල ප්‍රදේශයෙන් තමයි මේ සිලා මංජුසා සොහොන හම්බ වෙලා තියෙන්නේ. අපි ටිකක් බලමු මේ ඡායරූපයේ යටින් ලියලා තියෙන සටහන් කරලා තියෙන තොරතුරු මොනවද කියලා. දඹුල්ලට නුදුරු ඉබ්බන් කටුව සුසාන භූමියෙන් හමු වූ සිලා මංජුසා වර්ගයේ සොහනකි. මෙම සුසාන ගර්භය තුළ මිනිස් භස්මාවශේෂ සහිත මැටි බඳුන් තැම්පත් කොට තිබේ. එතකොට අනුග්‍රහය මේක ඡායරූපයේ දීලා තියෙන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල පුරාවිද්‍යා ගවේෂණය කරන කණ්ඩායමක් විසින්. එතකොට මෙන්න මේකට තමයි සිලා මංජුසා. එතකොට ගල් පැති හතරක් ආවරණය කරලා තියෙනවා. ඒ වගේම මේක ඇතුලේ මිනි අලු දාලා තියෙන මැටි භාජන තියෙනවා. ඒ වගේම මේක ගල් පියනකින්ම වහනවා. ඒ කියන්නේ මේ වගේම ගල් පොත්තකින් වහනවා. ඔබට වීඩියෝ ක්ලිප් එකකින් ඒක මොන වගේද කියලා දැක ගන්න පුළුවන්. දැන් ඔබ මේ දකින්නේ සිලා මංජුසා සොහනක්. ඔබට පේනවා විශාල ගල් පතුරු හතරක් හතර පැත්තෙන් ආවරණය කරලා තියෙනවා. එතකොට මේක ඇතුලේ තමයි ඒ මිනිස් භස්මාවශේෂ සහිත මැටි බඳුන් තැම්පත් කරලා තියෙන්නේ. ඊළඟට ඔබට පේනවා මේ විශාල ගල්පතුරකින් පියනක් විදියට මේක ආවරණය කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි සිලා මංජුසා සොහොනක් දැක ගන්න පුළුවන් වෙන්නේ. දහතුන්වන ප්‍රශ්නය පූර්ව ඓතිහාසික යුග ජනාවාස පිළිබඳ සාක්ෂි හමුවන සුවිශේෂීම ස්ථානය කුමක්ද? පිළිතුර තමයි උඩරංචා මණ්ඩම නිවාසය. ඊළඟට 14 වන ප්‍රශ්නය උඩරංචා මඩම නිවාසයේ පිළිබඳ වැදගත් තොරතුරු. ඔබ මතක තබා ගන්න පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස ගැන කතා කරනවා නම් තාක්ෂණය ගැන කතා කරනවා නම් අනිවාර්යයෙන්ම මේ උඩරංචා මඩම නිවාසයේ පිළිබඳ සටහන් කරලා තියෙන තොරතුරු ටික ඔබගේ පිළිතුරේ තිබිය යුතුමයි. මොකද පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස ගැන කතා කරනවා නම් අනිවාර්ය පිළිතුරක් තමයි උඩරංචා මඩම නිවාසයේ කියන පිළිතුර. සහ උඩරංචාමණ්ඩම නිවාසයේ තිබෙන වැදගත් තොරතුරු මොනවද කියන එක. දැන් අපි බලමු උඩරංචාමණ්ඩම නිවාසය පූර්ව ඓතිහාසිකයේ ජනාවාස ගැන කතා කරනකොට මේ තරම් වැදගත් වන්නේ ඇයි කියන කාරණය. පළවෙනි තරු ලකුණ කැණීම් කළ වර්ෂයේ 2009 වර්ෂයේ. එතකොට 2009 වර්ෂයේ තමයි මේ උඩරංචාමණ්ඩම නිවාසය කැණීම් කරන්න පටන් ගන්න තියෙන්නේ. ඊළඟට වසර 3000ක් පමණ පැරණි. මේකෙන් හම්බ වෙන සාක්ෂි අවුරුදු 3000ක් පැරණි කියලා හොයාගෙන තියෙනවා. ඊළඟට මේ උඩරංචාමණ්ඩම නිවාසයෙන් හම්බ වෙනවා පින්තාරු කළ මැටි බඳුනක්. විශේෂයෙන් මේ පින්තාරු කළ මැටි බඳුන සකස් කරලා තියෙන සකපෝරුව යොදාගෙන. එතකොට ඒකත් තාක්ෂණයේ පැත්තෙන් ලොකු වැදගත්කමක් තියෙනවා. ඊළඟට ඇඹරුම් ගල් හා යකඩ මෙවලම් හම්බ වෙලා තියෙනවා. ධාන්‍ය වර්ග ඇඹරීමට ගත්ත ගල් හම්බ වෙලා තියෙනවා. ඒ වගේම යකඩ ආයුධත් හම්බ වෙලා තියෙනවා. ඊළඟට ආහාර සඳහා දඩයම් කළ සතුන්ගේ ඇටකටු මේ උඩරංචාමණ්ඩම නිවාසයේ තිබිලා තියෙනවා. මෙහිදී දඩයම් කරලා තියෙනවා කියලා සටහන් කරලා තියෙන්නේ වල්ලූරා, ගවයා, මුවා, දඬුලේනා වගේ සත්තු තමයි මේ දඩයම් කරලා තියෙන්නේ. එතකොට ඇටසැකිලි හම්බෙලා තියෙන්නේ අන්න ඒ කියපු සත්තුන්ගේ. ඊළඟට මෙහි හම්බෙලා තියෙනවා මේ මැටි පබලු. එතකොට පබලු තාක්ෂණය ඉතා සියුම් ශිල්පයක් මේක. පබලු නිර්මාණය කරනවා කියන එක. එතකොට තාක්ෂණය ගැන කතා කරද්දී ඔන්න උඩරංචාමණ්ඩම නිවාසයේ මැටි පබලු ලැබිච්ච එකත් සුවිශේෂී කාරණාවක්. ඊළඟට කාන්තාවන් ඇස් අඳුන් තැබීමට භාවිත කළ ලෝහ කූරක්. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි කාන්තාවන් දැනට අවුරුදු 3000කට පමණ ඉහතදී
ඇස් සඳුන් තැබීම ආදී රූපලාවන්‍ය කටයුතු සිදු කරලා තියෙනවා. ඒ වගේම ඊටත් වඩා විශේෂත්වය තමයි මේ ඇස් අඳුන් තැබීමට පාවිච්චි කරලා තියෙන ලෝහ කූරක්. එතකොට ලෝහ කූර කොච්චර පරිස්සමෙන් නිර්මාණය කරන්න ඕනි එකක්ද? ඒ වගේම ඒක කොච්චර පරිස්සමින් පාවිච්චි කරන්න ඕනි එකක්ද? ඒ දැනුම කාන්තාවන්ට තිබිලා තියෙනවා. දැනට අවුරුදු 3000කට පමණ පෙර අවසාන තර ලගුණ කහ රතු වර්ණ ඇති ගුරුගල් දෙකක් මේකෙන් හම්බ වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ කරුණ කීපය ඔබ අනිවාර්යයෙන්ම උඩරංචාමනම නිවාසය ගැන ලියද්දී මතක තබාගත යුතුමයි පිළිතුරක් වශයෙන්. ඊළඟට 15 වෙනි ප්‍රශ්නය අපි සාකච්ඡා කරමු. පූර්ව ඓතිහාසික යුගයේ තාක්ෂණය ගැන සඳහන් කරන්න කියලා තියෙනවා. එතකොට මෙතනින් අවශ්‍ය තොරතුරු අපිට ගන්නත් පුළුවන්. ඊට අමතරව ලෝහ ආයුධ භාවිතය ඒ තුලින් එදිනෙදා වැඩ කාර්යක්ෂම වීම. එතකොට ලෝහ ආයුධ පාවිච්චි කරලා තිනවා එදිනෙදා වැඩ ඒකෙන් ඉක්මනින් කරගන්න පුළුවන් වෙලා තිනවා. ඊළඟට පොළව කෙටීම බිම සැකසීමේ පහසුව. එතකොට කෘෂි කර්මාන්තයට පූර්ව ඓතිහාසික යුගයේ යොමු වෙනවා කියලා මුලින් කතා කළා. ඉතින් ඒ සඳහා පොළව කොටන්නට ඕනි, බිම සකසන්නට ඕනි, කැලෑ එලිපෙලි කරන්නට ඕනි. ඉතින් ඒ සඳහා ආයුධ පාවිච්චි කරලා තිනවා. ඒ පාවිච්චි කරපු ආයුධය තමයි ලෝහ ආයුධ, පිහි වගේ දේවල්. ඊළඟට මැටි බඳුන් සැකසීම වර්ණ ගැන්වීම. වර්ණ ගන්නන්න හැකියාවක් තියෙන්නත් ඕනි, මැටි බඳුමක් සකපෝරුවකින් නිර්මාණය කරන්නත් දැනුම තියෙන්න ඕනි. ඒ දැනුමත් තාක්ෂණය කියන පිළිතුරට දාන්න ඕනි. ඊළඟට මැටි පබළු තැනවීමටත් මෙයා දැනගෙන ඉඳලා තියෙනවා. ඒ ඉතාම සියුම් කාර්තව්‍යයක් මැටි පබළු හදනවා කියන එක. අවසාන කාරණය අත්තිවාරම යුදා ගිලා නොබසින ලෙස උඩරංචාමරම් නිවාසය හදලා තියෙනවා. එතකොට ෆවුන්ඩේෂන් එකක් දාන්නත් දැනට අවුරුදු 3000කට පමණ පෙර ඉතිහාසයේ හිටපු මානවයා දැනගෙන ඉඳලා තියෙනවා. ඉතින් මොන් ඔය ටික තමයි පූර්ව ඓතිහාසික යුගයේ තාක්ෂණයට දෙන්න පුළුවන් හොඳම පිළිතුරු හැටියට ඔබ මතක තබාගත යුත්තේ. මේ තියෙන්නේ උඩරංචාමනම නිවාසය. පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස ගැන තාක්ෂණය ගැන කතා කරනවා නම් මෙන්න මේ නිවාසයේ අනුරූපය මතක තියාගෙන මීට කලින් කතා කරපු කරුණුත් මතක තියාගෙන පිළිතුරු ලියන්නට ඔබ මතක තබා ගත යුතුයි. අපි බලමු මේ සිතුවමට යටින් දීලා තියෙන විස්තරය මොකක්ද කියලා. ක්‍රිස්තු පූර්ව 1129 දී උඩරංචාමනමේ ඉදිකර තිබූ නිවාසය දැක්වෙන චිත්‍රයක්. මෙය කැණීමෙන් මතු කර ගන්නා ලද අත්තිවාරමේ සැලැස්ම අනුව නිර්මාණය කරන ලද්දකි. එතකොට පූර්ව ඓතිහාසිකයේ තාක්ෂණයේදී මීට කලින් කොටසදී මම සාකච්ඡා කළා අත්තිවාරමක් ෆවුන්ඩේෂන් එකක් උඩ තමයි මේ වරිච්චි බිත්ති නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ෆවුන්ඩේෂන් එකක් හදන්නත් මෙයාට දැනුමක් තිබුණා. එතකොට ඒක මෙතනින් පැහැදිලි වෙනවා අත්තිවාරමේ සැලසුම අනුව තමයි මේක පස්සේ චිත්‍ර ශිල්පියෙක් විසින් ඇඳලා තියෙන්නේ. ඒ කියන්නේ අතීතයේ උඩරංචාමනමේ නිවාසය පුරාවිද්‍යාඥයන් විසින් හොයාගන්නවා. හොයාගත්තට පස්සේ ඒකේ අත්තිවාරම උඩ ඒගොල්ලෝ කල්පිත නිවාසයක් ඉදි කරනවා අත්තිවාරමට අනුව. එහෙම ඉදි කරපු එකක් තමයි මේ තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ නිවස හදන්න පාවිච්චි කරපු තාක්ෂණික ක්‍රමවේදය ඉලුක් නැත්තම් මාන වගේ දෙයක් ඒකට සෙවිලි කරලා තියෙන බව, ඒ වගේම මැටියෙන් බිත්ති හදලා තියෙන බව, ඒ වගේම පිලක් තියෙනවා මේකට, ඒ වගේම දැව කණු යොදාගෙන තියෙනවා මේ දෙපැත්තෙන්, ඒ වගේම ගල් පඩි පෙලක් වගේ එකක් සුළු වශයෙන් දාලා තියෙනවා. ඊළඟට මෙතන ඒ උඩරංචාමනම නිවාසයේ හිටපු පුද්ගලයෙක් පිහියක් ආධාරයෙන් මොකද්ද ක්‍රියාවක් කරන බව පැහැදිලි. ඒ වගේම පිටිපස්සෙන් තවත් දෙව දඬු යොදාගෙන කොටසක් නිර්මාණය කරලා තිනවා. වලම් මැස්සක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ තොරතුරු රාශියක් උඩරංචාමනම නිවාසය තුලින් පිළිතුරක් විදිහට ලියනකොට මතක තබාගත යුතුයි. ඊළඟට අපි බලමු මේ කොටසෙන් අහන්නට පුළුවන් ප්‍රශ්න, සුවිශේෂී ප්‍රශ්න මොනවද කියලා. පළවෙනි එක මෙය කුමක්ද කියලා අහලා තියෙනවා. එතකොට පිළිතුර තමයි උඩරංචාමනම නිවාසය. මේ අයත් යුගය කුමක්ද? පූර්ව ඓතිහාසික යුගයට තමයි මේක අයිති වෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ මේ අයත් වර්ෂයේ කුමක්ද කියලා අහලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 1129 තමයි මේක අයිති වෙන්නේ. මේ සොයාගත් ස්ථානය නැත්තම් ප්‍රදේශය කොහෙද කියලා අහලා තියෙනවා. රත්නපුර උඩරංචාමනම නිවාසය තමයි, නිවාස භූමිය තමයි මේ තියෙන්නේ. එතකොට රත්නපුර උඩරංචාමනම ප්‍රදේශයෙන් තමයි මේ නිවාසය හොයාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ උඩරංචාමනම නිවාසයෙන් හම්බුණු තවත් සුවිශේෂී නිර්මාණයක්. අපි මේ ගැන කතා කරන්න කලින් මේකේ දක්වලා තියෙන තොරතුරු ටික ගැන ඉස්සරවම කියවලා ඉමු. ක්‍රිස්තු පූර්ව 1129 දිනරින්නේ වී තිබෙන උඩරංචාමනමේ පැරණි නිවාසයෙන් සොයා ගන්නා ලද පින්තාරු කළ මැටි බඳුන
ඉතා පැරණි කාලයේ සිට වලන් සෑදීමේ තාක්ෂණය ශ්‍රී ලංකාවේ පැවති බව මෙම නිදර්ශනය මගින් මැනවින් තහවුරු කරයි. ඡායාරූපයේ දකුණු පස දැක්වෙන්නේ එම මැටි බඳුන මුල් අවස්ථාවේ පැවති ආකාරයේ දක්වන චිත්‍රයක්. ඒ කියන්නේ මෙන්න මේක. එතකොට මේ තියෙන්නේ මෙන්න මේ වම් පැත්තේ තියෙන මැටි භාජනය මුල්ම කාලේ මේ විදිහට තමයි තිබුණේ කියන එකට උපකල්පනය කරගන්න පුළුවන් විදිහට හදලා තියෙන මැටි භාජනයක්. ඊළඟට මේ තියෙන්නේ උඩරංචාමනම නිවාසයේ කැණීමෙන් පුරාවිද්‍යාඥයන් මැටි බඳුනේ සුන්බුන් හොයා ගන්නවා. ඒ හොයාගෙන නැවත ප්‍රතිනිර්මාණය කරන ලද මැටි භාජනය තමයි මේ තියෙන්නේ. එතකොට මේකේ තියෙන විශේෂත්වයන් කීපයක් තියෙනවා. එකක් තමයි මේ මැටි භාජනය ඇද කුද නැති වෙන්න ලස්සනට පිළිවෙලට හදලා තියෙනවා. ඒ කියන්නේ මේක හදන්න සකපෝරුව පාවිච්චි කරලා තියෙනවා. සකපෝරුව කියන්නේ මැටි වළං තැනීම සඳහා වර්තමානයේත් පාවිච්චි කරන යන්ත්‍රයක්. එතකොට වර්තමානයේ නම් ඒක විදුලියෙන් ක්‍රියාත්මක කරන ඒවා තියෙනවා, අතින් කරකන ඒවා තියෙනවා. ඉතින් අතීතයේ මේක අතින් කරකවන සකපෝරුවක් විය යුතුයි. ඊළඟට මේකේ වර්ණ ආලේප කරලා තියෙනවා ඔබට පේනවා ඇති. එතකොට ඒ වර්ණ ආලේප කරලා තියෙන පසුබිමේ සුදු පාට ඉරි ඇඳලා තියෙනවා. මෙන්න මේ තියෙන්නේ. එතකොට මේවත් ලස්සනට එක නීට් එකට ඇද නැතුව ඇඳලා තියෙනවා. එතකොට ඒකටත් යම් ක්‍රමවේදයක් මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා. වර්ණ ගන්නන්නත් ඒගොල්ලෝ යම් හැකියාවක් දක්වලා තියෙනවා. ඒ වගේම තවත් වැදගත් කාරණයක් තමයි මැටි භාජනයක් නිකම්ම නිකං බිම තියන්න බෑ. ඒකට මොකක් හරි නැත්තම් පෙරලෙනවා ඒක. ඉතින් ඒකට මොකක් හරි ස්ටෑන්ඩ් එකක් වගේ ආධාරකයක් ඕනේ. එතකොට මෙන්න මේ දැක්වෙනවා වගේ ආධාරකයක් උඩරංචාමනමන නිවාසයෙන් සොයාගත්ත භාජනයේ යට කොටසේ මෙන්න මේකන දකින්නට පුළුවන්. ඉතින් මේ විදිහට හොඳ නිර්මාණශීලී මැටි බඳුනක් මීට අවුරුදු 3000කට විතර කාලයේ ඉහත කාලයේදී පූර්ව ඓතිහාසික මානවයන් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒක සුවිශේෂී කාරණාවක්. ඊළඟට අපි බලමු මේකෙන් අහන්න පුළුවන් කෙටි ප්‍රශ්න මොනවද විභාගයට. පළවෙනි ප්‍රශ්නේ, මේ කුමක්ද? මැටි බඳුනකි. පිළිතුර තමයි මැටි බඳුනකි. දෙවෙනි ප්‍රශ්නේ, මේ සොයාගත් ස්ථානයේ උඩරංචා මඩම නිවාසයෙන් තමයි හොයාගත්තේ. තුන්වෙනි ප්‍රශ්නේ, මේ අයත් වර්ෂය හා යුගය. එතකොට වර්ෂය තමයි ක්‍රිස්තු පූර්ව 1129. එතකොට මේක අයිති වෙන යුගය තමයි ක්‍රිස්තු පූර්ව යුගයට අයිති වෙන්නේ. ඊළඟට මෙය නිපදවීමට භාවිත උපකරණය. උපකරණය තමයි සකපෝරුව. එතකොට මෙන්න ක්‍රිස්තු පූර්ව කාලේ නැත්නම් ක්‍රිස්තු පූර්ව යුගයේදී පූර්ව ඓතිහාසික යුග මානවයා තමන්ගේ තාක්ෂණය මොනතරම් දියුණු තත්ත්වයකට පත් කරගෙන තිබුණාද කියන කාරණය ගැන නිවැරදි අදහසක් මේ තුලින් ඔබට ලබා ගන්න පුළුවන්. දැන් ඔබ මේ දකින්නේ සකපෝරුව ආධාරයෙන් මැටි වළඳක් නිර්මාණය කරන අනුරූපයක්. එතකොට සකපෝරුවට මැටි ගුලියක් දාලා ඒක එක්කෙනෙක් කරකවනවා. ඊට පස්සේ තව එක්කෙනෙක් මැටි වළඳකට අවශ්‍ය වන හැඩය ඊට ලබා දෙනවා. මේ තියෙන්නේ එහි අනුරූපයක්. එහෙනම් මේ පාඩමේ තුන්වෙනි වීඩියෝ ක්ලිප් එකෙන් අපි ආයෙත් හම්බ වෙමු. ආයිබුවන්.